හැම මාසෙම Google Updates වෙලාවට එන නිසා ආරක්ෂාව වගේම ෆෝන් එකත් අලුත් වෙනවා. ඒකයි බය නැතුව මං කාටවත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සෑමදා අලුත් වෙන Nokia. සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. ගතගිය තත්කේන හිරුපෝර්ති සමගින් මම මහේෂ් ප්‍රසේනාරත්න. මම පුබුදු රත්නායක. සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තන්. ගෝඨාභයට උතුරේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ රටේ ජීවත් වෙන්නට ඉදිරියට ක්‍රියා කරමු කියන කාරණය මම තමුන්නාන්සේලාගේ ඉල්ලා සිටිනවා. ජාතික හෙළ උරුමය දෙදරයි. විකල්ප කණ්ඩායමේ සහය ගෝඨාභයට. සජිත් ජනපති වූ පසු නව ව්‍යවස්ථාවක් ගෙනෙන බව අගමැති රනිල් කියයි. ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට මිලිමීටර 150ත් 200ත් අතර තද වැසි. කුඩා යාත්‍රාවලින් මුහුදු නොයන්නයි දීවරයන්ට උපදෙස්. තමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කදුරුවෙලදී සංවිධාන කළ ජන රැලියකට එක්වෙමින්. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් ජන රැලි කිහිපයකට එක් වූ අතර ඔහුට යාපනයේදී හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාව යටතේ ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මින්නේරිය ආසනයේ ජන රැළිය හිඟුරක්ගොඩ ගම්සභා ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරේ කොච්චර පල්ලම් බැස්සද කිව්වොත් මර්වින් සිල්වාගේ උදව් ගන්න මට්ටමටම සජිත් ප්‍රේමදාස අද පල්ලෙහාට වැටිලා ඉවරයි. ගස් කපන රිෂාඩ් බදුරුදිනුත් එතන, ගස් බදින මර්වින් සිල්වත් එතන. රැළියට එක් වූ ජනාධිපති දිහුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පාක්ෂිකින්ගෙන් හිමිබුනේ උණුසුම් පිළිගැනීමක්. දැක්මක් නැති තමා ගැනම තමන් වර්ණනා කරගන්න, එදා මහබැංකුව කොල්ල කන කොට කතා කරන්න කොන්දක් නැති අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි රටේ බිහිවෙනකොට ඒක ගැන කතා කරන්න කොන්දක් නැති, හම්බන්තොට විකුණනකොට ඒක ගැන කතා කරන්න කොන්දක් නැති, ගොවියගේ වීථිකට මිලක් නැති වෙනකොට ඒක ගැන කතා කරන්න කොන්දක් නැති සජිත් ප්‍රේමදාස පොළොන්නරුවෙනුත් රටෙනුත් පරාදයි කියන පණිවිඩය අපි මෙතනදී දෙනවා. සිවිල් ආරක්ෂක බලකාය හැදුවේ මම. එදා ග්‍රාම ආරක්ෂකින් වශයෙන් හිටපු ඒ අයව නිල ඇඳුමක් දීලා, ඔවුන්ට අභිමානයක් දීලා, අපිට පුහුණුවක් දීලා 40,000ක පමණ සිවිල් ආරක්ෂක බලකායක් මුල් ලංකාව තුළම පිහැදුවා. ඒ අය විශාල සේවයක් කළා. පමණක් නෙවෙයි, අපිට අවසාන මොහොතේ 4,000ක් පමණ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් හමුදාවට බැඳිලා යුද්ධය අවසන් කරන්නට විශාල සේවයක් ලබා දුන්නා. අපි හැම විටම වුණ රණවිරුවන් වශයෙන් සැලකුවා. ඉතින් යම් කෙනෙක් වැරදි මතයක් තමුන්නාන්සලා අතර යවනව නම් තමුන්නාන්සලා දන්නවා තමුන්නාන්සලාට ඔය තිබෙන තැන කවුද අරන් දුන්නේ කියන එක. ඒ නිසා එදා බොරු පොරොන්දු වල රවටුණා වගේ බොරු ප්‍රචාර වලට රවටෙන්නට එපයි කියන එක මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මෙතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ ජන රැළියක් පැවැත්ුණේ කදුරුවෙල නගරයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතින් පාක්ෂිකින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වුණා. ශ්‍රී
ලංකා නිදහස් පක්ෂේ වැටෙන්න පස්සට යන්න ගත්ත තීන්දුවනේ මේ මේවා 16 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ ජනාධිපති බවට පත් වෙන්නේ ඒ වගේම 17 වෙනිදා වෙනකොට අපි අලුත් ආණ්ඩුවක් හදනවා ඒ අලුත් ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉහළින්ම ඔසවලා මේ රට හදන ගමනට ශක්තිය දෙනවා ධෛර්යය දෙනවා අපේ සටන දිෙන්නේ අපි UNP ජනාධිපති කෙනෙක් ගේනවද වමේ ජනාධිපති කෙනෙක් ගේනවද එච්චරයි රටේ පළවෙනි වතාවට පළවෙනි ජනාධිපතිවරණය මං හිතන්නේ අවුරුදු ගණනකට පස්සේ ප්‍රතිපත්ති මත දේශපාලනය තීන්දුව කරන ජනාධිපතිවරණයක් බවට මේක පත් වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කාටවත් බයිනවද නෑ වචනයක්වත් කියන්නේ නෑ එතුමා කියන්නේ මම කරන්නේ මොකද්ද කියන්නේ හැබැයි අනෙක් පැත්තේ අපේක්ෂක මොකද කියන්නේ රෑට රෑට ඇවිල්ලා දෙන්න සන්තෝෂෙන් ඉන්නවද කියලා ජනේලෙන් බලන් ඉන්න පාරේ මැරෙන්නත් සූදානම් මම පායට පෑගෙන දූවිලටත් වැඩිය නිහතමානී වෙනවා මට හොඳ ඩයිනමෝවක් තියෙනවා මට හොඳ මෝටරයක් තියෙනවා මිඩ් වයිෆ් ඇවිල්ලා බොත්තම පොපුවාම බබා හම්බෙනවා නින් දෙයියනේ මේවා කියන්නේ මේ රටේ ජනාධිපතිවරු හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකොට නැවත වතාවක් ඔබතුමාලගේ ඡන්දෙන් මේ රටේ ජනාධිපතිවරයෙක් බිහි කරනවා කියන එක අපි අද රටම කියනවා හැමෝම හිතුවේ අපි නිහඬ වෙලා ඉඳී කියලා අපි කරබාගෙන ඉඳී කියලා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ එහෙම පක්ෂයක් නෙමෙයි අපි ගන්න තීන්දුව වරදි අතට ගන්නේ නැහැ ඒ වගේම වරදි වෙලාවෙ ගන්නෙත් නැහැ නොවැම්බර් මාසේ 16 වෙනිදා අපි එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් මරා ගන්නවා අපි 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරන පමණක් නෙමෙයි අපි නොවැම්බර් මාසේ 16 වෙනිදා නැවත වතාවක් වමේ ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් අපි හදනවා කියන එකත් අපි මතක් කරන්න ඕනකම තියෙනවා මේ ගොඩ නැගෙන සමගිය මෙතනින් නතර වෙන සමගියක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවල නතර වෙන සමගියක් නෙවෙයි එතුමා ජනාධිපති වූ එච්චකමං මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්න එකට එකතු වෙලා ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව ලබන අවුරුද්දේ අලුත් අවුරුදු කාලය දක්වා අරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය ලැබෙනව නම් ලැබෙන්නේ එතකන් අපි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවෙන් මේ රටට ඕන කරන ජයග්‍රහණ දිනවල දෙනවා දිනවල දීලා තමයි අපි ඔක්කොම එකට එකතු වෙලා අලුත් ලකුණකින් පොදු සන්ධානයකින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මගේ අම්මේ තාත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි මට සහයෝගය දෙන්නට තීරණය කිරීම ගැන තමුන්නාසල් නායකත්වයට මම වගකීමෙන් කියලා තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මම බලා ගන්නවා කියලා ඒ විශ්වාසය තමුන්නාන්සලා තබන්න අපි රට හදන්නට එක පෙරමුණක් හැටියට පිකතු වෙලා තිබෙනවා මම සා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා ඇත්තට වශයෙන්ම මේ අවබෝධතා ගිවිසුමේ තියෙන්නේ මේ රට හැදීම රට හදන ප්‍රතිපත්ති අපිට ඒ ප්‍රතිපත්ති සියල්ලම අපි එකඟ වුණා ඒ තමුන්නාන්සලාගේ යුතුකම ඉෂ්ට කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට මම ලබා දෙනවයි කියන පොරොන්දුව දීමින් මව්බිමට ජය වේවා පොළොන්නරු ජනතාවට ජය වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගන්න මෙන් යාපනයේ අද පැවති ජනරාලියට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනයේ නල්ලයා දිනම් හින්දු දේවස්ථානයට ගොස් හින්දු ආගමික නායකයන් හමු වුණා යාපනයේ නගරයේ පැවති ජනරාලියට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණේ ඉන් අනතුරුවයි உங்களுக்கு தெரியும் கடந்த காலங்களில் எவ்வளவு வேட்பாளர்கள் வந்திருக்கின்றார்கள் அவர்களை ஆதரித்து உசுப்பேற்ற அரசியல்வாதிகள் வந்திருக்கின்றார்கள் அவர்கள் எல்லாம் பொய்யான வாக்குறுதி முன்வைத்து உங்களுடைய வாக்குகளை அபகரித்து அவர்கள் வந்தார்களே ஒழிய மக்கள் நீங்கள் வெல்லவில்லை வர இருக்கின்ற நவம்பர் மாதம் 16ஆம் தேதி நீங்கள் மொட்டு சின்னத்திற்கு புல்லடியிட்டு அவருடைய வெற்றியில் கலந்து கொள்வதற்கூடாக அதை உங்களுடைய வெற்றியாக மாற்றுமாறு நான் உங்களிடம் கேட்டுக்கொள்கின்றேன் கோத்தபாய ராஜபக்ஷ அவர்கள் ஜனாதிபதி ஆகிவிட்டார் என்பது இந்த நாட்டினுடைய பெரும்பான்மையான மக்களுக்கு தெரியும் அவர் எதிர் வருகின்ற நவம்பர் மாதம் 16ஆம் தேதி சட்டபூர்வமாக ஜனாதிபதி ஆகின்ற ஒரு சம்பிரதாயம் தான் இருக்க போகின்றது இந்த இடத்திலேதான் தமிழ் மக்களாகிய நாங்கள் சிந்தித்து செயலாற்ற வேண்டியவர்களாக இருக்கிறோம் யுத்தம் முடிந்தது அவற்றை பற்றி நாங்கள் உப்பாரி வைத்துக் கொண்டே இருக்க முடியாது
எதிர்காலம் நாக்கி நாங்கள் செல்ல வேண்டும். இந்த நாட்டில் சிங்கள மக்களோடும் முஸ்லிம் மக்களோடும் சகோதரத்துவமாக வாழத்தான் வேண்டும். சமத்துவமாகவும் பாதுகாப்போடும் வாழ்கின்ற ஒரு நிலைமை ஏற்பட வேண்டும். அவ்வாறான ஒரு நிலைமையை எங்கள் கதாநாயகன் மஹிந்த ராஜபக்ச அவர்கள் ஏற்படுத்தி தருவார் என்று நினைக்கிறோம். அதற்கான முதல் கட்டமாக கோட்டபாய ராஜபக்ச அவர்களை நாங்கள் அனைவரும் தாமரை முட்டுக்கு வாக்களித்து அவரை ஜனாதிபதியாக்கி இந்த நாட்டில் ஒரு புதிய சகாப்தத்தை உருவாக்குவோம். ரலிய சந்தா விபக்ஷ நாயக மஹிந்த ராஜபக்ச மகதாத சகபாகி உனா. தமிழ்நாசலா அத துரு பலாத்து தக்கின சங்வர்தனைய அத்தியுனே மஹிந்த ராஜபக்ச ஜனாதிபத்தமாக யுகே தமிழ்நாச்சல அன்னவா எதா தகத்துந்தாக்கட்ட ஆசன்ன எல்டிடி சாமாஜிக்கயான் அப்படி சார்த்தக லோகே குஹேவத் நொப்திவுனு ஆக்காரி புனருத்தாபன வெடசட்டான கல்ல சமாஜ கத்த கல்ல சமார ஆயிட்ட ரக்கியாவன் பவா லபாதுன்ன அப்படி மே பிரஷ்ன வல்ட்ட மெதுவலா ஜீவாத் வேண்ட அவசியனே ஏ பிரஷ்ன அப்படி விசந்தலா இவ அஹக்கரன்னட்டோனே அப்படி அநாகத்தே திஹா பலன்னட்டோனே ஏ அநாகத்தைய சௌபாகியமத் கண்ண வெடபில்வெல தமாய் மம மகே பிரதிபத்தி பிரகாசனே இதிர்பாத் கல்ல தியன்னே ஏவா கரண்ட பரி பொருந்து நெவே ஏவா பிராயோகிக கரண்ட புலுவன் தேவால் மம தமிழ்நாட்டிலாகிங் இல்லா சிட்டின்னே ஒபேத் மகே ரட்டவன ஸ்ரீலங்கா அப்பி ஸ்ரீலாங்கிகன் வசே மிரட்டே ஜீவத் வென்னட ஏ திரியட்ட கிரியாகரமுக்கேன காரணே மன் தமிழ்நாட்டிலாகி இல்லா சிட்டினோம் වෙන කාටත් වඩා මම හිතන්නේ යාපනයට යන්න ඉන්න ලැබීම ගැන සතුටු වෙන්නේ මමයි කියලා කිව්වොත් නිවැරදි. මට යාපනයවත් යාපනයේ ජනතාවත් ආගන්තුක පිරිසක් නෙවෙයි. මම මුලින්ම යාපනයේ යන්න පටන් ගත්තේ 70 ලංකාවේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට කිව්වොත් නිවැරදි. දීවරයාටත් ගොවියටත් ඒ කාලේ හොඳ තැනක් තිබුණා. 77 UMP ආණ්ඩුව බලයට ඇවිල්ලා උතුරේ ජනතාවට මේ සියල්ල අහිමි කළා. වමේ ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු උතුරේ ජනතාව තාම දරුණු විදියට UMP ය පලිගත්තයි කියලා කිව්වොත් නිවැරදි. උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරගත්තා වුන්. උගත් තරුණයෝ දීවරයෝ ගොවියෝ හැමෝම පාරට දැම්මා. ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වේ රටම ඇත්ත වශයෙන්ම අනාථ කඳුහුරක් වුණා කියලා කිව්වොත් නිවැරදි. මේ තත්ත්වය අපිට සමතේ කරන්න පුළුවන්කම ලැබුණා. තියෙන්නේ පක්ෂය මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට ඔවුන් හැමදාම එක්සත් ජාතික පක්ෂය රැකගෙන ආණ්ඩුව රැකගෙන ඔවුන් කරන හැම වැරැද්දටම අත උස්සමින් හිටියා. මේවා පිළිබඳව මමට වඩා හොඳට ඔබ දන්නවා ඇති. නීංගල් එන්නේ නාම්බලම්. නාන් උංගලේ නම්බු කිරේ. උංගලදු පිරිචන කලේ නාන් තීර්තු වයිපේන්. வேலை இல்லா பிரிச்சன கலை நான் தீர்த்து வைப்பேன் எமக்கு எமது நாடு முக்கியம் நாடு பாதுகாப்பாக இருக்க வேண்டும் நாம் உங்களுக்கு ஏனையின் பாதையை திறந்து வைத்தோம் புதிய விற்கலை யாழ்ப்பாணம் தும்ரியஸ்தான நிலையம் புதிதாக அமைத்தோம் யாழ்ப்பாணம் வைத்தியசாலை அமைத்தோம் வேலை வாய்ப்பு கொடுத்தோம் யூஎம்பி குறுப்பு ஜூலை உருவக்கியது வாக்கியது உங்கள் சின்னம் மொட்டு சின்னம் வெற்றி சின்னம் மொட்டு சின்னம் சங்வர்தனைய பொது ஜனதாவட்டு சமீபக்கரண பவ ஜனாதிபதி அபேட்சக்கு சஜித் பிரேமதாச மகதா பவசனவா ஓஹு மேபவ சந்தான்களே பிங்கிரிய பிரதேசே ஈய பெவதி ஜனஹமுவா கமதமேன் இதிரி ஜனாதிபதி வரணி இலக்க கருகாத் நா பிரஜாதந்திரவாதி பெருமுனை ஜனஹமுவாக் ஜனாதிபதி அபேட்சக சஜித் பிரேமதாச மகதாக்கே பிரதானத்வயின் பிங்கிரிய பஸ்னவத்தும் பல பூமிதி பெவத்துனா அப்பே லோக்கத் மகா அமுதும லோக்கே ரணில் லோக்கா மொகக் ஹரி கிவாம் ஹுக்கான எகன கரன்னே වෙන මොකක්වත් නැහැ මේක සජිත්ට දෙනවද බලමුකෝ හුක් ගන්නවා ඊළඟ මේක දෙන්නේ නැද්ද බලමුකෝ හුක් ගන්නවා මේ අහපු ප්‍රශ්නෙට ඔච්චරයි දැන් සජිත් එමෙතුමා කිව්වා අපි ඉඳගෙන අපි මේක දෙන්න ඕනේ සජිත්ට ආ බලමුකෝ හොඳයි කිව්වා කිසි ගැටලුවක් නැහැ කකුල අපිට කකුලක් දාන අරලිය ගහන අන්දරල මේක හොලෝ හොලෝ ඉන්න ලොක්කට ගානක්වත් නැහැ අපේ රටේ යගමැති රනිල් මතක තියාගන්න අපේ ආණ්ඩුවේ තිබුණ වැරදි මෙතන නලින් බණ්ඩාර එමෙතුමා හිටියනම් හොඳයි ඒ කියා කෝ අපි කියනේම කොලේ නැහැ හැබැයි 15 වෙනිදා රැට අඩි ගහලා බුදියන්න එපා නැත්තම් 16 වෙනිදා නැගිටින්නේ ගෝටට කඩේ යන්නේ උන්ට රැට හොඳට 15 වෙනිදා පොවන්න බෝතල් හතරක් පහක් හොඳට පොවන්න බඩ යනකම් පොවන්න පොලමුංග නිදි කරවන්න හතර වෙනකම් අපි ගිහිල්ලා ඡන්දෙ දාලා සජිත් ජනාධිපති කරන්නේ අපේ වැඩසටහන යටතේ හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි මේ කර්මාන්ත පුර වැඩසටහන ක්‍රියාත්මක කරලා එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමේ හා සමානව ඍජු විදේශීය ආයෝජන වලට රතු පලසක් ඇලලා කර්මාන්ත කරුවන් ආයෝජකයින් පිට රටවල් වලින්
නගරයට ගමට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම පොදු ජනතාවගේ දෙපතුල ළඟට සංවර්ධන යුගයක් නිර්මාණය කරන ගමන ඒ ගමනට ඔබ සියලු දෙනාගේම හයිය ලබා දෙන්න. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනහමුවක් පැවැත්වුණේ පනුවස් නුවර සතිපොළ භූමියේදී. මං හිතන්නේ අපි තරම් වැඩ කරපු ආණ්ඩුවකුත් නැහැ, අපි තරම් බැනුම් අහපු ආණ්ඩුවකුත් නැහැ. ඔක්කොටම දෙන්න බැරුවේ අපි, නමුත් අපි රැකියා දුන්න අපේ මිනිස්සු වෙනුවෙන් අපිට පුළුවන් උපරිමයෙන් අපි කරා අපේ මිනිස්සු වෙනුවෙන්. තමුන්නාස දන තව ඊළඟ අවුරුදු පහේ අපි මේ වගේ දෙගුණකින් අපිට වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. වේගෙන් අපිට හොඳට පාගලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ විශ්වාසය ඇතුව පක්ෂපාට ભેදකින් ඡන්දෙ දෙයි කියලා අපි විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේත් ඉස්සල්ලාම පටන් ගත්තේ දුෂ්කර ක්‍රියා කරලා. දැන් අවුරුදු 25ක දුෂ්කර ක්‍රියාවක් කරලා තමයි සජිත් ප්‍රේමදාස ඔබතුමාලගේ හදවත රද රිංගල දෙන්නේ. ගිය පාර අපි මහින්ද රාජපක්ෂ ගෙනිහිල්ලා මැදමූලනේ ජනේල එල්ලුවා. මේ පාර පවුලේ ඔක්කොම වුන් ගෙනිහිල්ලා ජනේල් හතරම එල්ලන්න ඕන. අපි එතනට මේ රට ගෙනියන්න ඕන. සාමාන්‍යයෙන් වදින්න ගහන්නේ කොහමද? ඇල් අතුරත් එක්ක දාලා ගහපුවාම වදින අඩුයි. රෙඩ් බුල් එකක් එක්ක එහෙම දාලා කලවමත් දාලා ගහපුවාම නියපොත් ඇඳලා ඉසකෑගේ ස්දාවරලා සියලු දේවල් වදිනවා. දැන් ගොඩක් අය කියනවා කොහොම තාම අපේ කැම්පේන් එක මදි. මේ අන්තිම මොහොත වෙනක පටන් ගත්තේ. පහ වෙන එක හොඳයි. මුන් මඩ ලොරියක් ගහන්න හිතාගෙන ඉන්නවා නම් දැන් මඩ ලෑම් මාස්ටර් එකකින් අපිට බේරෙන්න පුළුවන්. පණුවස් නුවර පුරවරය සංවර්ධනයේ සුර පුරයක් බවට පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ රටේ ඍජු විදේශීය ආයෝජන ගෙනෙන්නට එදා රණසිංහ ප්‍රේමදාස සමයේ වගේ අපි රතු පළසක් ගලනවා. යම් යම් අයගේ කුතුහලයක් තිබෙනවා අපේ ඉදිරි ගමන කුමක්ද කියලා. මේ පහුගිය අවුරුදු 4 පහ තුල ආපු ගමන නම් නෙවෙයි. අපි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේ අතර වාම සහයෝගිතා සමුළු කොළඹ නවනගර ශාලාවේදී අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුරදිසා නායක ඡන්දය ඉල්ලනවා. එයා හොඳටම දන්නවා මේ ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකයන්ගේ සමාජවාදය ගොනු කරන්න. යකෝ සමාජවාදය ගොනු කරන්නේ කොහොමද? මේ ගෝඨාභය දිනනවා. අපේ අපේක්ෂකයා තුම් මේ ගොන්තඩියට ඒක තේරෙන්නේ නැහැ. ආරම්භයේදී මෙතන බලවේග දෙක උනේ එක්සත් ජාතික පක්ෂයයි වමේ පක්ෂයයි. ඔක්කොම එකතු වුණා එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ බලවේග හදන්න. ඒත් කාලයක් යනකොට අපිට එකට එකතුව වැඩ කරන්න තිබුණා. අපි ආවේ මේ රටේ යම්කිසි හොඳ සමාජ ආර්ථික පදනමක් ඇති කළා ඊළඟ අවුරුදු 5 මේ රට දියුණු කරන්න. අපි සටන් කරපු මේ ක්‍රමය ආරක්ෂා කරනවද? අඩුපාඩුකම් ඇති කොහොමද අපිට පිළිගන්න පුළුවන් ක්‍රමයක්? නැත්තම් මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරනවද? සජිත් ප්‍රේමදාස ජනාධිපති කළා අපි මේ වැඩකට ඉදිරියට ගෙනවන පමණක් නෙමෙයි මේ රටට වොමනා අලුත් ව්‍යවස්ථාවක් අපි ඉදිරිපත් කරනවා කියලා කියන්න කැමතියි. අපි රටක් හැටියට හොඳ ආදායමක් ලබන්නට ඕන. ඒ ජාතික ආදායම ධනය නිපදවීමේ මුළු ලෝම පිළිගත් සාර්ථකම ක්‍රමවේදය වෙළඳ පොද ආර්ථික බලවේග. ඊළඟ පියවරේදී සම්පත් සහ ආදායම බෙදී යෑමේදී සමාජවාදී ක්‍රමවේදය මං අනුගමනය කරා. මන් දන්නේ නැහැ තමුන්නාංශ මේ වගේ න්‍යායක් මෙහිට ඉස්සෙල්ලා අහලා තියෙනවද කියලා, විශ්වාස කරලා තියෙනවද කියලා මම අවංකවම හිතන ක්‍රමය. වත්මන් පාලකීන් විසින් රාජ්‍ය ආයතන සිය අතකොළු බවට පත් කරගෙන ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහුගේ අදහස් පළ කළේ කොළඹ විහාර මහදේවි එලිමහන් රංගපීඨයේ ඊයේ පැවති තරුණ සමුළුවක් අමතමින්. මා බලන්නම් පළමු කොටම ඉදිරියට මෙවිත තියෙන ප්‍රශ්නේ අනාගතයේ සුවර්ණ. රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතයේ සුවර් වෙන්නේ කොහොමද? විනාශකාරීත්වයේ ඔටුනු පළං කණ්ඩායම බලේ හොබවන රාජ්‍යෙ හරි සරලයි. ඔව් අනාගතයේ සුවර්ණ. හැබැයි මේ පාලකයන් පළමු කොටම අපි ඔබට සහතිකයක් දෙනවා. රටේ ජාතික ධනය නිෂ්පාදනය කිරීම කරෙහි තමගේ දැනුම, තමගේ ශ්‍රමය, තමගේ කාලය වැය කරන විශාල තරුණ පරම්පරාවක් අපි මේ රටේ නිර්මාණය කරනවා. සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අපේ රටේ උම්මාදයට පරිවර්තනය කරන්න අපි ලෑස්ති. රාජ්‍ය ඇතුළේ විශාල පුරප්පාඩු නිර්මාණය වෙනවා. ඒ පුරප්පාඩුවද පිරවෙන්නේ කොහොමද? ඔබ බැලුවොත් තෙල් සංස්ථාව පැරණිම සේවකයන් පිරුණේ මහනුවරින්, ඇයි? ඇමති මහනුවර. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ ගිරිඋල්ලෙන්, ඇයි? ඇමති ගිරිඋල්ලෙන්. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ ගාල්ලෙන්, ඇයි? ඇමති ගාල්ලෙන්. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ අම්පාරෙන්, ඇයි? නියෝජ්‍ය ඇමති අම්පාරෙන්. තමන්ගේ දේශපාලනයේ අතකොළු බවට මේ රාජ්‍ය ආයතන පත් කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ ඔයාට උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු. අපේ පාර්ලිමේන්තුව මහලු මඩමක් වගේ. සමහර අය එන්නේ සේවකයන්ගේ කරේ ඉල්ලලා අත්වාරු සහිතව.
පව් සමහර වෙලාවට මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම මම අහන ප්‍රශ්නේ නෙවෙයි එයා උත්තරේ දෙන වෙන ප්‍රශ්නයකට පව් මම නැවත නැගිටලා මේ ප්‍රශ්නේ අහනකොට කතානායක කරු ජයසූරිය මට අතෙන් සංඥාවක් දෙනවා අනේ උන් ඔය කියලා වාඩි වෙලා ඉඳ දෙන්න කියලා මම මේ වැඩිහිටි බවට අගෞරව කිරීමක් නෙවෙයි අපි කවුරුත් වියපත් වෙනවා අපිට වියපත් වීමට අදාළ වෙන පරිදි ජීවිතයක් තිබෙනවා හැබැයි ඒගොල්ලන්ගේ එකම ජීවිතය රට පාලනය කිරීම බවට පත් වී තිබෙනවා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්ඩීටීයට මුදල් සහ ආයුධ ලබා දීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා වන ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ තම අදහස පළ කළ යුතු බව ආචාර්ය බදුළු ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කොටින්ට මුදල් ලබා දීම සහ ආයුධ ගබඩා පිටින් බාර දීම සම්බන්ධයෙන් පුතාණන් විසින් දක්වන අදහස රට හමුවේ තිබීම වැදගත් කියලා හිතන මේ ලේඛනයේ අස්සන් දෙකක් තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අස්සන මේ තිබෙනවා. මේ තිබෙන්නේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් පාස්කර්ලිංග මහතාගේ අස්සන. මේන් තියෙන්නේ කොටින්ට දීම සඳහා මුදල් නිකුත් කිරීමට බලය පැවරී කුයිතාංශි 17ක් මගේ ළඟ තිබෙනවා. මේ හා සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ කාබද්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වුණා. මම දේශපාලනය කළා දිනවා දැන් අවුරුදු 32ක් කිට්ටු වෙන්න මේ වගේ සූදානමක් මම ඇත්ත වශයෙන්ම දැක්කේ නැහැ කිසිම ජනාධිපති අපේක්ෂකයෙක්. හොඳ ප්‍රතිපත්ති මාලාවක් එතුමා ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ පළපුරුද්දක් තියෙන ආරක්ෂාව ගැන දැනුමක් තියෙන අපේක්ෂකයෙක් රටට අවශ්‍ය වෙලා තියෙන ඕනම කෙනෙකුට කිව්වොත් තෝරගන්න කියලා කාටද ආරක්ෂාව පිළිබඳ වැඩිපුර දැනුම තියෙන්නේ හැකියාව තියෙන්නේ කියලා කිලිම ගෝතාභය රාජපක්ෂ මැතිතුමා තෝරන්නේ ඕනම කෙනෙක් දේශපාලන බේදයෙන් තොරව. ඉතින් මේ වගේ කෙනෙකුට මේ වගේ සංදිස්ථානයකට ඇවිල්ලා තියෙන අවස්ථාවකදී රට බාර දෙන්නේ නැත්නම් මං හිතන්නේ අපි රට ගැන හිතන්නේ නැහැ. අපි වතුකම්කරු ජනතාවට රුපියල් දහසක අයිනික වැටුපක් ලබා දෙන බව ප්‍රකාශ කළාට පසුව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළා එතුමා රුපියල් 1500ක දෛනික වැටුපක් වතුකම්කරුවන්ට ලබා දෙනවායි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සිදු කරන ප්‍රකාශ ප්‍රායෝගික නොවන බව බොහොම පැහැදිලිව පේනවා. අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මැති එමතුරුන් ඇතුළු පිරිස සඳහා අවම වශයෙන් වසර 3ක කාලයකට කිසිදු වාහනයක් ආනයනය නොකිරීමට බොහොම පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. බදුක්‍රම සරල කරමින් වැට් සහ NBT ඇතුළු බදු තනි ඉලක්කමේ අගයකට අඩු කරන බව එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරනවා එම ආදායම අපි පියවා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. රටට ආදායම් ලබා දෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළු මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ආයතන වලින් මේ වගේ දෙගුණයක ආදායමක් රටට ලබා ගත හැකි බව අපි විශ්ලේෂණය කොට තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය තනතුර වෙනස් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුනි සොයිසා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ලබන මාසේ 16 වෙනිදා 17 වෙනිදා වෙනකොට නියත වශයෙන් මේ රටේ රාජ්‍ය නායකයා තෝරගන්නවා. අනේ මල්ලියෝ ගහට නැගලනේ ඉත්තට නගින්නේ ජනාධිපති තෝරලා ඉන්නේ පැ. ඊට පස්සේනේ අගමැති. වෙනස් කරන්න බෑනේ. එහෙම වැරදීනේ. එහෙම කරන්න කියලානේ මේ අධිකරණ තීන්දුවක් ඇවිල්ලා තියෙන්නේ. අගමැතිතුමාගෙන් අහද්දී අයිම පටයන්නේ. යකෝ මං කෙලින්ම කිව්වේ පාර්ලිමේන්තුව එහෙම බෑ කියලා මේවා කරන්න. මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බව ජාතික හෙළරුමේ ගම්පහ දිස්ත්‍රික් විකල්ප කණ්ඩායම පවසනවා. ගම්පහ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව සමග රට විනාශය කරා ගෙන යන අමාත්‍ය පාඩලී චම්පික රණවක මහතා සමග තම කණ්ඩායමට ඉදිරි ගමනක් නොමැති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කටාන, මිරිගම, මිනුවන්ගොඩ, දොම්පේ, අත්තනගල්ල ඇතුළු ආසන සියල්ලෙම සංවිධායකයින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වී සිටියා.
ට්‍රම්පික රණවක ඇමතිවරය මේ ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා මේ රට විනාශය කරා ඇදගෙන යනකොට ඔහුට අපගේ සහයෝගයක් ලබා දීම මේ මාතෘභූමියට ආදරය කරන මිනිසුන් හැටියට අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ජනතාවට නිදහසේ උස්ම ගැනීමේ අයිතිය අහෝසි වෙන ස්වභාවයකට මේ රටපත් වෙනකොට අප්‍රේල් 21 වෙනිදා සිද්ධියත් එක්ක නැවත අපිට උස්ම ගැනීමේ නිදහස ඕනේ. අපි ඊට සුදුසු පුද්ගලයා හැටියට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දෙන කණ්ඩායම් එක්කලා එකතු වෙන්න තීරණය කළා තියෙනවා. පාටිච්චම්පික රණවක රනිල් වික්‍රමසිංහව හැදින්වුවේ නූතන දොන්ජුවන් ධර්මපාල ලෙස. 2015 දී මොහු ගල්ලෙන බිඳින්නේ අර දොන්ජුවන් ධර්මපාල සමග එකට ගමනක් යන්න. පාටිච්චම්පික රණවක සම්බන්ධල ශාස් බද්රුදීන්ලා හකීම්ලා එදා ඔවුන් අපිට පෙන්වෙයි නයි පොළඹු වගේ. අද ඔවුන්ගේ පල්යාණ මිතුරු වෙලා ඉන්නවා. ඇත්තටම අපි වෙන් වෙනවා අපි දන්නේ නැහැ. ගල්ලෙන බිඳනකොට අපි දන්නේ නැහැ. අපිට ගල් සද්දයක්වත් හම්බුන්නේ නැහැ, ඇහුන්නේ නැහැ. හැබැයි බිඳලා මේගොල්ලෝ කට්ටියත් එක්ක යනකොට තමයි අපි දන්නේ ගල්ලෙන් බිඳලා කියලා. සිංහල බෞද්ධ ජනතාවට ඇතිලා තියෙන ගැටලු ටික විසඳ ගන්න අනිත් ජාතීන්ටත් සමගියෙන් ඉන්න එක විකල්පය ගෝඨාභය රාජපක්ෂ පමණයි. විමට්ටමේ සිටින සමාජිකව අපි සමග ඉන්නේ. මම අභියෝග කරනවා පුළුවන් නම් ජාතික හෙළවරුමෙන් ඔහු ඉදිරිපත් වෙන්න. එක්සත් ජාතික පක්ෂෙන් ගියොත් නම් එල්ලීලා යන්න පුළුවන්. 2015 දී බහුතර ජනතාවක් විසින් සිදුකරනු ලැබූ වරද නිවැරදි කිරීම සඳහා දැන් අවස්ථාව උදා වී තිබෙන බව රට වෙනුවෙන් විදුතුන් සංවිධානය පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ක්‍රියාත්මක කළ අත්පත්‍රිකා බෙදා හැරීමකට අද පෙරවරුවේ එක්වෙමින් එම සංවිධානය නියෝජිතයින් මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී මෙම අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර ඉදිරියේදී දිවයිනපුරා එය ක්‍රියාවට නංවන බව රට වෙනුවෙන් විද්වතුන් සංවිධානය පවසනවා. මම ඇමරිකාවේ ජීවත් වෙන්නේ, මේ සඳහාමයි මාසයක් කාලය තුල ලංකාවට අවිල්ල ඉන්නේ. මට අවශ්‍ය වෙන්නේ අපි වගේ විද්වතුන් රට දාලා යන රටක් නෙවෙයි, අපිට ආපහු එන්න පුළුවන් වෙන රටක් තමයි අපිට ඕන. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව රැකෙන රටක්. ඒක කරන්න පුළුවන් ගෝඨාභය රාජ මාතෘභූමියට ආදරය කරන සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේදී මේ ඔබහමුවේ තියෙන්නේ මාතෘභූමියේ අනාගතය. එම නිසා දැක්මක් ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සඳහා විශේෂයෙන් විදේශගත ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් 16 වෙනි දා විල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න. එක්සත් ජාතික පක්ෂ පාලන සමයන් තුළ මෙරට ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වූ බව අද්මිරාල් මොහන් විජේවික්‍රම මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දෙහිවල පැවති ව්‍යාත්මක සමුළුවක් අමතමින්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ එතුමා හමුදාවලට නියෝග කෙරුවා අවි ආයුධ ප්‍රමාණිකුයි පොතුරම් ප්‍රමාණිකුයි ත්‍රස්තවාදීන්ට දෙන්න කියලා. පළවෙනි වරට LTT ත්‍රස්තවාදීන්ට ඔටෝමැටික් රයිෆල්ස් 1000ක් ලබා දුන්නා මුදලුත් එක්ක. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා 2002 දී හිටපු ජනාධිපතිනියට දන්නේ නැතුව, පාර්ලිමේන්තුවට දන්නේ නැතුව ප්‍රභාකරන් එක්ක ඇති කරගත්තා. ඒ සටන් විරාම ගිවිසුම නිසා උතුරු නැගෙනහිර භූමියෙන් විශාල ප්‍රදේශයක් කොටි ත්‍රස්තවාදීන්ට ඉබේම අයත් වුණා. මේ අතර මල්වානේ ප්‍රදේශයේ ඊයේ පැවති ව්‍යාත්මක සමුළුවකදී මෙලෙස අදහස් පළ වුණා. ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට මිලිමීටර 150 200 අතර තද වැසි ඇති විය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එක් දින හා කුඩා ධීවර යාත්‍රා අද දිනේ මුහුදියාමෙන් වළකින ලෙසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ දහවල් කාලයේ සිට දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණා. ප්‍රදේශයේ කුඩවැව පිටාර යාමෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රත්මල් ගහවැව, නාගවිල්ලුව, තල්ගස්කන්ද, වන්නිතිව් හා අල්කාසිම් නගරයල ප්‍රදේශ ජලගැලීම් වලට ලකු තිබුණේ මේ ආකාරයෙන්. අප වාර්තාකරුවන් සඳහන් කළේ එම ප්‍රදේශයන්හි පවුල් 1300කට ආසන සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි.
මෙතර පවතින අයහපත් කාලගුණය සමග දෙවෙනි වැව්හා ජලාශ රාශියක් පිටාර දමන අතර තිස්සමහරාම යෝධ වැව් වාන්දමන අවස්ථාවේ පිරිසක් අනාරක්ෂිත ලෙස මසුනැල්ලෙමේ නිරතව සිටින ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. දිවයිනේ දකුණු ප්‍රදේශයන්හි මුහුද දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති අතර ඊයේ දිනේ අම්බලන්ගොඩ කහව සිට හික්කඩුව තොටගමුහුද දක්වා ප්‍රදේශයෙන් ගාල්ලකොළඹ ප්‍රධාන මාර්ගයට මුහුදු රළ ගොඩ ගැසීම වාර්තා වුණා. අද දින එදෙම තත්වයේ ගල්ල සමුද්‍ර මාවතේ දක්නට ලැබුණු අතර මාර්ග සංවර්ධන අධිකාරිය ගාල්ලකොළඹ ප්‍රධාන මාර්ගයට ගොඩ ගැසී තිබූ මුහුදුවෙල ඉවත් කරනු ලැබුවේ අධික වර්ෂාව මැදයේයි. මේ අතර ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දෙක බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් බලපෑ ඇති මෙම තදවැසි සහිත කාලගුණය ලබන 30 වෙනිදා දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා එක් වුණා. මා මේ වේදිකාවට ගොදවුනේ මා ඉපදුණු රට එක්ක මට විහිළු කරන්න බැරි නිසා. මේ විහිළුව මා කරපු විහිළුව දැනට කරන්නේ අවුරුදු 4000ක් තිස්සේ මේ රට පාලනය කරන විකට නළුවන් ටික තමයි. හරි සන්තෝසයි මට ඒකට. මාව කොපි කරගන්න බොරු කියනවා සතියක්. ඒ බොරුවම ඒ කට්ටිය ඇත්ත කරනවා තව සතියක්. ආයෙත් හත්ති ලව්වේ ආයෙත්ම ඒ බොරුව ආපහු ආයෙ ඇත්ත කරනවා. මාරු වැඩේ ලංකාවට උනේ අවුරුදු 4000ක 30 ඉඳන් මේ රට වැරදි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට අහිරු. රටවට අහිරු. නිල චන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග නිල චන්ද දැන්වීම පත්‍රිකා බෙදාහැරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව තැපැල් සේවකයන් පවසනවා. මාර්ගවල ගමන් කිරීමේදී අවධානයෙන් සිටීම අනතුරු වළක්වා ගැනීමට ඉතා වැදගත් වන අතර මෙම දර්ශනවලින් පෙනී යන්නේ ඇතැම් කිසිදු අවධානයකින් තොරව ගමන් ගන්නා ආකාරයයි. රූපතාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක වියලි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා ගමන් කළ ජීප් රථය මෙහින්තලේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී වැන් රථයක ගැටීමෙන් සිදු අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට තුලත් කර තිබෙනවා. දියුලුපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේදී අතුරුපැදිය ගැටීමෙන් දියුලුපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂරපත් වෙති අතර අනතුරු සිදුවන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. හැකරලන් විශේෂයක් බෝවීම හේතුවෙන් හබරණ පොලොගස්සව දෙමු නෑව ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර එම සත්වයන් මර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසම බලධාරීන් ගෙන ඉල්ලා සිටිනවා. සෝදානම සමගින යන්නට පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම ඕනේ අද රාත්‍රියේ 9:55ට. අයබෝවන්.